මේ රටට වඩා වෙන රටවල් හොඳයි කියන එක තමයි එතුමා පිළිගන්න න්‍යායය. ඒක තමයි අද වෙනකොට එතුමා හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අද වෙනකොට අපේ හිටපු සෞඛ්‍ය මන්ත්‍රීර සිද්ධ වෙලා තියෙන මොකද්ද? අධිකරණයේ පොලිසියෙන් හැංගිලා ඉන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට එහෙම වෙන්නේ ඇයි? අපි මේක කිව්ව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා මේ සුදු වෑන් සිද්ධියෙන්න කලින්. එතකොට මේ රජය විපක්ෂයේ. එතකොට එහෙම කියව පළවෙනි කාණ්ඩේ අපි. අපි එතන අත්අඩංගුවට ගන්න විතර නෙමෙයි අපි කිව්වේ. මෙතුමාගේ ප්‍රජා අයිතිය හොසි කරන්න කියලා. ඒක මේ රජ්‍ය වෛද්‍යනායක සංගමේ මධ්‍යම කාර්ය සභාවේ තීරණයක්. ඒ නිසා අපි පැහැදිලි කළේගෙන එතුමාගේ සුවපති උත්සවයට වියදම් වෙච්ච මුදල් කොහෙන්ද ආවේ? එතුමාට සුවපති සම්මාන දෙන්න හේතුව මොකද්ද? ඒක උපසභාපති ධුරයව සභාපති ධුරේ ලැබීම එතුමාගේ තියෙන හොඳකට දෙන එකක් නෙමෙයි. ඒ විධායක මණ්ඩලයේ අයට රොටේෂන් එකකට එන එකක්. ඒකේ තුන්දුව ගත්තාම එක ආපුවෙක් කෙනා පළවෙනි උපසභාපති, දෙක ආපුවෙක් කෙනා දෙවෙනි උපසභාපති. එතකොට ඒවා රටට පෙන්නලා මේ රට අන්දන්න. එහෙම නැත්නම් මේ රටේ මහජනතාවට සේවය කරන්න තියෙන මුදල් තමන්ගේ නම, ඒ කියන්නේ සුවපති ජනපති කියන තැනට ගේන, සුවපති අගමැති කියන තැනට ගේන, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් තමයි එතුමා කරේ. අද වෙනකොට මහරගම් පිළිකාරෝහලේ අධ්‍යක්ෂකවරයා එළියට ඇවිල්ලා කියනවා තමන්ට මුණ දෙන්න වෙච්ච අත්දැකීම්. මේ අය සේරම කටවාගෙන හිටියේ පහුගිය කාලය තුල. දැන් අපි තමයි කතා කළේ. අපි කතා කළේ පදනමක් නැතුව නෙමෙයි. මේ තියෙන්නේ 2015-17 වගේ කාලවලට අදාළ විගණකාධිපති වාර්තාව, ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව වාර්තා, සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර විගණන වාර්තා, හිටපු ජනාධිපතිවත් කරපු ජනාධිපති කමිෂන් සභාව වාර්තා, ඒ සියල්ල පදනම් කරගෙන තමයි මේ සියල්ල රටට එළි කළේ. අද ඒ සියල්ල ඔප්පු වෙමින් තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපති කමිෂන් සභාව තමන්ගේ වාර්තා වාරහා නිර්දේශ කරන්නේ. මේ සියල්ල සම්බන්ධයෙන් රාජසේනාරත් ඇමතිවරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ, ඒ වගේම අල්ලස් කමිෂන් සභාව පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න කියලා.